දෙන්නට දෙන්න මොනතරං ආදරය උනත් රුවන් මැලි මහාසෑය වටේ ඇගිලි අල්ලං යන්ඩෙපා. ඒක කැතයි. සමහර වෙලාවට විවාහ ජීවිතයට පත්වෙලා තමන්ගේ ගෙදරට ආපු ලේලිය ඒ ගෙදර අම්ම ඉදිරිපිට, එදුව ඒ ගෙදර අම්ම ඉදිරිපිට, තාත්තා ඉදිරිපිට කොයි වෙලාවකදවත් තමන්ගේ ස්වාමයගේ අතල්ලගෙන ඉන්නවද, අතේලිල ඉන්නවද? නෑ, අම්ම එනකොට දෙන්න දුරස්සෙනවා. ඒක තමයි හිරියොත් අප්ප කියන්නේ. ඒක හරි ලස්සන්ට සිද්ධ වුණා. එතන තිබුණ හරිම ලැජ්ජා සාගත බව. එකට කිවේ හිරියොත් අප්ප. ඒකයි කිව්වේ ශ්‍රී මහා බෝධිය වටේ යනකොට අත්තල්ලන් යන්න එපා, දුරස් වෙලා යන්න, එතන බ්‍රහ්මචාරී වැවිදින්න ඕන තැන. ඇඟේ වැදිලවත් කෙනෙක්ගේ ඇඟේ වැදිලවත් එතනදී රාගය මතු වෙන්න බෑ. ස්ත්‍රී ස්පර්ශය ඕනම වෙලාවක පුරුෂ හිතේ රාගය හදන්න පුළුවන්. බෝධියද චෛත්‍යද විහාරෙද ඒකට අදාළ වෙන්නේ නෑ. එනිසා තරුණ දරුවන්ට ගැන අපායේ යන හින්දා නෙවෙයි, ඒක වෙනම කතාවක්, ඒක නොපෙනෙන දෙයක්. ඒක ගැන විශ්වාස නොකරන කෙනෙකුට ඒක අපිට කියා දෙන්න බෑ. අපායේ යන හින්දා නෙවෙයි, අම්මා තාත්තා ඉන්න තැන අපි එහෙම ඉන්නේ නෑ. අම්මා තාත්තටත් වඩා උතුම් බුදුහාමුදුරුව වෙනුවෙන් හදලා තියෙන දෙය, බුදුහාමුදුරුව වැඩ ඉන්න තැන රුවන්වැලි සෑය වටේ ඇඟිලි අල්ලන් යන්න එපා. දුල පුතාලා ඕන තරම් ආදරය කරනව ඇති තම තමන්ට. ඒත් ජයශ්‍රී මහා බෝධිය ළඟට ගිහිල්ලා ඒ ඉල්ලීමට පඳුරු බඳින්න එපා. බෝධිය අපකාරයක් කරගන්න එපා. පාරිශුද්ධ වස්තුන් පින්වත්නි, පාරිශුද්ධ වස්තුන්. මේ කතා කරන්නේ අපි ගොඩක් වෙලාවට ඇස් දෙකට දකින දේවල්, මේවා අපි තේරුම් ගන්න එපාය. වැරදී වැරදී කියලා ඇඟිල්ල දික් කරන එක නෙවෙයි යුතුකම. වැරද්ද මොකද්ද? ඒ වැරද්ද නැවත නැවත වැරදි බව දැන දැන කරන්නේ ඇයි? ඒ කියන්නේ වැරද්ද තේරුම් ගිහිල්ලා නැතිකමක් තියෙනවා. මේ කාරණා ටික ඇහුවොත් අද ඉඳලා කිසිම දරුවෙක් රුවන්වැලි සෑය වටේ අත්තල්ලන් යන්නේ නැහැ. ඇයි සුදු වැඳගෙන තෙරුවන් වැඩ ඉන්න තැනට එන්න කියන්නේ? අපිට ඇති අමුතු දෙයකට නෙවෙයි සුදු වැඳගෙන තෙරුවන් ළඟට එන්න කියන්නේ. සුදු වැඳගෙන තෙරුවන් ළඟට එන්න කියන්නේ සුදු කියන වස්ත්‍රය තුල කවුරුවත් උස්පහත් කිරිල්ලක් නැහැ. මිනිස්සු අඳින අනික් හැම ඇඳුමකම මාන්නය හදනවා. ටයි එක දාගෙන ඉන්න කෙනා, කෝට් එක දාගෙන ඉන්න කෙනා, කලිසම ඇඳගෙන ඉන්න කෙනා, සරම ඇඳන් ඉන්න කෙනාව මනිනවා. ඒ වුණාට සුදු ඇඳගෙන පන්සලට ගියාට පස්සේ මිනිස්සුන්ට මනින්න දෙයක් නැහැ. ඇඳුමේ තියෙන්නේ එකම පාට එකම පැහැය. මනින්න දෙයක් නැහැ මිනිස්සුන්ට. ඒ පන්සලට අඳින්න ගන්න සුදු ඇඳුම් කවදාවත් තැන් තැන් වලින් ඉරුණ, තැන් තැන් වලින් එළියට මතු වුණ ඇඳුම් ගන්න එපා. වෙන වෙන තැන් වලට ඇඳගෙන ගියාට කමක් නැහැ. තමන් ඒ විදිහට තුනරුවන් වැඩ ඉන්න තැනට එන්න එපා. එහෙම කොච්චර වුණත් පින්වත්නි, මොනතරම් නරක මිනිස්සෙක් වුණත් හාමුදුරු කෙනෙක් වඩිනකොට සිගරට් එකක් බිබී ඉන්නේ නැහැ. ගෞරවය, ආදරය, භක්තිය, ඒක නිසයි පිටිපස්සට හරවන්නේ. එතකොට පන්සලට යන්න එපා. මොකද එතන තුනරුවන් ඉදිරිපිට ඒ විදිහට යන එක හරි නැහැ. එතකොට මිනිස්සු ගේන තර්කේ මොකද්ද දන්නවද? හාමුදුරුවෝ ඔය ටික කියන්න ඉස්සෙල්ලා හාමුදුරුවෝ බලන්න පටාචාරාව කොහොමද ආවේ කියලා. පටාචාරාව හිත විකෘති වුණ ගැහැණියක් පින්වත්නි. දරුවෝ දෙන්නත් මැරිලා, ස්වාමියාත් මැරිලා, අම්මා තාත්තාත් මැරිලා, සහෝදරියත් මැරිලා හිත විකෘති වුණ ගැහැණියක්. ඇය ජේතවනාරාමෙට නෙවෙයි ඇඳුම නැතුව ආවේ. ඇය මුළු පාර දිගටම දිව්වේ ඇඳුම් නැතිව. ඇය විකෘති ගැහැණියක්. ඒ විකෘති හිත ප්‍රකෘති භාවයට පත් වුනහම නේද අතට දීපු සුදු ඇඳුමෙන් මුළු ඇඟම බයෙන් වහගත්තේ. ඒක හැම වෙලාවෙදිම මෙතනට අරගෙනවිල්ලා මේ කරන වැඩේ සංසන්දනය කරන්න එපා. හේතුව ඔබේ ඇඟේ විවර වුණ ස්ථානයක් දකින පුරුෂ හිතක රාගය ඉපදුනා නම් ශුද්ධස්ථානය තුල ඔබ ඒ ශුද්ධස්ථානය තුල කෙනෙක්ගේ හිතක් අශුද්ධ කරා වෙනවා. පින්ද පවුද? ඔයත්තන්ගේ අතේ තීරණේ. ශුද්ධස්ථානයක් තුළ ඇඳගෙන එන ඇඳුම නිසාවෙන් යම්කිසි ස්ත්‍රියකගේ හිතේ රාගය උපදිනව නම් ශුද්ධස්ථානයකට ඇවිල්ලා අශුද්ධ දෙයක් හිතට එකතු කරා වෙනවා. ඒකයි එහෙම යන්න එපා කියන්නේ. පරණ අම්මල කොච්චර මේව ගැන දන්නවද පින්වතුනි? විශාකා මහා උපාසිකාව ඒව ගැන කොච්චර දැනගෙන හිටියද පින්වතුන්? මතකද කරපලඳගෙන හිටපු කරමාලේ ගලවලා තියලා ගියේ බණහන්. ඒ අවබෝධය ඒ උදවියට දෙන මේ කරක මේ අතක තියෙන මේ රත්රන් කියන ලෝහයට අදාළ වෙන වස්තුව ඇහැක් හරි ඉක්මනට ආකර්ෂණය කරනවා. මනුස්ස ඇහැ. ඒකයි දෙවිවරු මුතුමැණික් ඇති තැන්වල උපදිනකොට ඒ තැන්වලට මහා ආසාවක් ඇති වෙන්නේ. ඒවට මිනිස්සු හැමදාම ආසයි, හැමදාම ආසයි. ඒ කියන්නේ මේ වස්තුව තුල තියෙනවා යම්කිසි කෙනෙක්ගේ හිත, අනේ මගේ එක බැංකුවේ තිබ්බනේ, තිබුණා නම් මටත් දාගෙන එන්න තිබුණා. දැන් මොකක්ද හැදෙන්නේ?
මාන්නයක් හැදෙනවා. මට නෑනෙ කියන හීනමාන්නය හැදෙනව නැති කෙනාට, ඒ නැති කෙනාගේ කර දැක්කට පස්සේ තීන කෙනාට මට තියෙනවනෙ කියන උඩඟුව මාන්නය හැදෙනවා. දැන් පැහැදිලිද? එතකොට මොකද වෙන්නේ? ශුද්ධස්ථානයකට ඇවිල්ලා මාන්නය කියන අකුසලය ඔස්සේ නිවන ආවරණය කරගන්නවා, පින ආවරණය කරගන්නවා. අත්තම්ම බුදුන් වඳින තැන, තාත්ත බුදුන් වඳින තැන පුටුවක වාඩි වෙලා ඉන්න එපා. ඒගොල්ලෝ බිම වාඩි වෙලා බුදුන් වඳිද්දි දරුවෝ ඒව ඉගෙන ගන්නට ඕන. සමහර මිනිස්සු පන්සලේ විහාරකට ගිහිල්ලා අද්දක පිටිපස්සට කරලා බඩ ඉස්සරහට දාගෙන බුදුන්ටත් වඩා කෙරුන් තමන් තමයි කියලා පෙන්නනවා. ධන නැමෙන්නේ නෑ, ඔළුව නැමෙන්නේ නෑ, අත් දෙක නැමෙන්නේ නෑ, කකුල් දෙක නැවෙන්නේ නෑ, බුදුහාමුදුරුවෝ ඉදිරිපිට බුදුන්ටත් වඩා කෙරුන් තමන් කියලයි. පරණ මිනිස්සුව දැක්කා, පරණ මිනිස්සුව දැක්කා. ඒ කෙරුන්කාරකම, ඒ උද්දච්චකම, ඒ මාන්නය වැඩිපුරම තියෙන්නේ රටේ රජාට. පරණ මිනිස්සු දැක්කා ඒ උද්දච්චකම මාන්නය මිනිස්සු තුළ තිබුණා. ඒ කියන්නේ රජතැනට ගියේ නැති වුණාට, සිංහාසනයේ වාඩි වුණ නැති වුණාට, PhD එකාදී උපාධි කරේ නැති වුණාට, ඒ මිනිස්සුන්ට හරිය හොඳ අවබෝධයක් තිබුණා පින ගැන. ඒ නිසා තමයි නම් ලියන්නේ නැතුව පින්තාලි හැදුවේ, නම් ලියන්නේ නැතුව අම්බලම් හැදුවේ, යන එන මිනිස්සුන්ට ගිමන් හරින්න. පින්තාලියට වතුර දාන වාරයක් පාසාම කිව්වේ නැහැ මම තමයි දාන්නේ කියලා. ඒත් ඉවර වෙන්න මිනිස්සු පින්තාලියට වතුර දැම්මා. ඇයි? මග වෙහෙස ඇති මිනිස්සුන්ට බොන්න. පරණ මිනිස්සු දැනගෙන හිටියා. පරණ මිනිස්සු දැක්කා රටේ රජතුමාගේ ඔළුව ලේසියෙන් කෙනෙක් ඉදිරිපිට පාත් කරන්න බෑ. හැබැයි පුරවැසියෙකුට ඒ වෙනුවෙන් නියෝගක දෙන්නත් බෑ. රාජ උදහසට ලක් වෙනවා. අහනවා, උඹ එනවද මට කියා දෙන්න කියලා. එනිසා මිනිස්සුන්ගේ කල්පනා ශක්තිය මොනතරම් දියුණුයිද, ඒගොල්ලෝ හැදුවා විහාරයට ඇතුල් වෙන උළුවස්ස පාතට. රජතුමා සාමාන්‍යයෙන් නිදාගන්නකොට හැරෙන්නට හිසේ ඔටුන්න ගලවන්නේ නෑ. හිසේ ඔටුන්න ගලවන්නේ නෑ. ඒ වගේම තමයි පන්සලට යනකොටත් ඒ උදවිය හිසේ ඔටුන්න දාගෙන යනවා. හිසේ ඔටුන්න පිටින්ම විහාරයටත් යන්න හදනවා. නියෝග කරන්න බැරි තැන මිනිස්සු කල්පනා කරා. කල්පනා කරලා මිනිස්සු හැදුවා ඔළුවස්ස පාත් කළා, ඔටුන්න ගලවලා, ඔළුව නමලා, කොන්ද නමලා, අද වුණත් අපි විහාරයට ඇතුල් වෙන විදිහට. පරණ පන්සල් වලට ගිහිල්ලා බලන්න, තෙරුවන්ට ගෞරවය හදන්න මිනිස්සු මහන්සි වුණ විදිහ. දුරදක්නා නුවණක් තිබුණ ජාතියක් පන්සල ළඟින් යනකොට කැප් එක ගලවපු ජාතියක්, පන්සල ළඟින් යනකොට ඔළුවේ දවටගෙන ඉන්න තුවාය ගලවපු ජාතියක්, විහාරගෙට ඇතුල් වෙනකොටවත් කවදාවත් සෙරප්පු දෙකක් දාගෙන නොගිය ජාතියක්, පන්සලේ බෝමලුවට කලින් සමහර විට සෙරප්පු දෙක ගලවලා එන්නේ, අතේ අරගෙන සමහර විට වෙන්නේ. එහෙම හරී හොඳ ගුණ තිබුණා අපේ ළඟ. අපි දුරදක්නා නුවණක් තිබුණ ජාතියක්. මොකද්ද? අවාසනාවකට සීරම නැති වෙලා.